අරියතුන් වහන්ස රෝහල් වල ඉන්නවා බ්‍රේන් ඩෙත් ඒ කියන්නේ මොළය මැරිච්ච ලෙඩ ඉන්නවා ඔව් එතකොට කල්පනාවක් නැහැ පේන්නේ නැහැ ගඳ සුවඳ දැනෙන්නේ නැහැ රස දැනෙන්නේ නැහැ ඔව් ඒ වුණාට ශරීරයේ තියෙන අනිත් ඉන්ද්‍රියන් වැඩ කරනවා වැඩ කරනවා එතකොට වෛද්‍යවරු තීරණ කරන සමහර වෙලාවට වකුගඩු අක්‍රිය වෙලා මැරෙන්න ඉන්න ලෙඩු දෙන්නෙකුට ඒ වකුගඩු දෙක දීලා ජීවත් කරවන්න පුළුවන් ඔව් ඒ වුණාට බාරකරු කෙනෙක් අස්සම් කරන්න ඕන ගොඩක් වෙලාවට දරුවෙක් ඇවිල්ලා අස්සම් කරනවා අස්සම් කරාට පස්සේ ඔපරේෂන් එක කරනවා ඔපරේෂන් එක කරලා ඒ වකුගඩු දෙක දාලා තව ජීවිත දෙකක් බේර ගන්නවා නමුත් තමන්ගේ අම්මා හෝ තාත්තා ඔපරේෂන් කාමරේ එළියට දෙනකොට දෙන්නේ ඩෙත් බොඩි මරණය දෙන්නේ එතකොට කොහොමද බලපෑම ස්වාමීන් වහන්ස ඒ අස්සම් කරන දරුවට බලපෑම කොහොමද ඇත්ත වශයෙන්ම එහෙම ඉතින් දරුවෙක් කවුරු කවුරු හරි එහෙම අස්සම් කරන්න වෙනවා දැන් මේ සම්මතය අනුව නමුත් හරිනම් ඒක ඉතින් කවුරු හරි එහෙම ඥාතියෙක් වගේ කෙනෙක් අස්සම් කරන්න ඕන නමුත් ඒ අස්සම් කරන්නේ මේ මරණ සහතිකේ ලියන්න නෙමෙයි අර වෙන රෝගියෙකුට දානියක් දෙන්න වෙන රෝගියෙකුට චේතනාව මොකද්ද වෙන රෝගියෙකුට ජීවිත දානෙයි ජීවිතය ඉතින් ඒක නිසා දැන් මේ මොළය මැරිලයි කියන්නේ මොකද්ද දැන් ඔය ඔය බොහොම දොස්තර මාතුරු දැන් රටේ මිනිස්සු කතා කරනවා මොළේ මැරිලා මොකද්ද මේ මොළේ මැරිලයි කියන්නේ ඈ නෑ නෑ මොළෙත් ක්‍රියාත්මකයි නමුත් මේ ඇහැට ඇහෙත් එක්කලා මොළේට තියෙන සම්බන්ධතාවය මැරිලා කනත් එක්කලා මොළයට තියෙන සම්බන්ධතාවය ඩිස්කනෙක් වෙලා මැරිලා. නාසයෙන් හුස්ම ගන්නවා නමුත් තේරෙන්නේ නැහැ මොළයට සම්බන්ධතාවය මැරිලා. දිවට රස දැම්මට මොළේට රස දැනෙන්නේ නැහැ මොළේ සම්බන්ධතාවය නැහැ. කයට දැන් කැපුවට කෙටුවට මොනවා කළත් ඇඟ කැපුවට රිදෙන්නේ නැහැ. දන්නේ නැහැ. මොළේට ඒක තේරෙන්නේ නැහැ. වේදනාවක් නැහැ. එතකොට මේ ඇහැට කන්ට නාසයට දිවට කයට කියන බාහිර ලෝකයට සම්බන්ධ වන පහ මොළයට සම්බන්ධයක් නැහැ. ඒ කියන්නේ සමිනෝසි විඥාන ගත වෙන්නේ. මොළේ වෙනම ක්‍රියාත්මක වෙනවා. මොළේ ඒ පුද්ගලයාගේ මොළේ මැරිලා නැහැ. නමුත් මිනිසු කියන්නේ මොළේ මැරිලා කියලා. මොළේ ක්‍රියාත්මක වෙනවා මනස. නමුත් මේ සම්බන්ධතාවේ නැහැ. ඒකයි ඔය මොළේ මැරිලා කියන්නේ. ඒ සමිනෝ. එතකොට ඒ පුද්ගලයාට ඇත්ත වශයෙන්ම සමහර විටක ඔය බාරකරයෙක් හරි කවුරු හරි දරුවෙක් වෙන්නත් පුළුවන් ඉතින් තව කෙනෙකුට ඒ වගේ දෙයක් තියෙන කෙනෙකුට කොහොමත් වැඩි කලක් ජීවත් වෙන්න බෑ වැඩි දවසක් ජීවත් වෙන්න බෑ මොළේ මැරුණට පස්සේ මොකද එක්කෝ එහෙම නැත්නම් ඔය වෙන්ටිලේටර්ස් වලට ඔය මැෂින් වලට දාලා කාලයක් ඉන්න පුළුවන් ඉතින් ඒකෙනුත් වැඩක් නැහැ කාටවත් හරියක් ප්‍රතිඵලයක් නැහැ කරන්න තියෙන්නේ ඉතින් බාරකරයෙක් දරුවෙක් නෙමේ වාරකාරයෙක් වෙන කවුරු හරි ඒක අස්සම් කරලා දුන්නාම ඉවරයි. ඒකයි කරන්න ඕන. එතන ස්වාමීන් වහන්සේ අස්සම් කරන බාරකරුට බලපෑම කොහොමද? නෑ බාරකරු චේතනාව තව මිනිහෙකුගේ ජීවිතේ බේරන මොකක් හරි මේ ඇස් පේන්නේ නැති කෙනෙකුට ඇහක් දෙන්න එක වග්වඩුවක් නැති කෙනෙකුට වග්වඩුවක් මේ වගේ මොකක් හරි අංගෝපාංගයක් දෙන්නනේ. චේතනාව යහපත්නේ. දුට්ට චිත්තේ නෙමෙයිනේ. ඒ ස්වාමීන් වහන්සේ. එතන ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නේ දැන් උසාවියෙන් තීරණය කරනවා උසාවියෙන් තීරණය කරන වැඩිකරුවට එල්ලලා මරන්න කියලා. එතකොට ජනාධිපතිතුමා අස්සම් කරන්න ඕනි එල්ලලා මරන්න නම් ක්‍රියාත්මක කරන්න. එතකොට ඒක ජනාධිපතිතුමාත් අස්සම් කරොත් අලුගෝසුවා විසින් මරු ලබනවා. එතකොට මේ තුන් දෙනාට කොහොමද ස්වාමීන් වහන්සේ බලපෑම ඇති වෙන්නේ? තුන් දෙනාට නෙමෙයි ඊටත් වඩා ගානකට මේකේ කර්මය බෙදිලා යනවා. දැන් නඩු කියන මිනිස්සුන්ටත් වරද කරපු මිනිහටත් අර දඬුවම් දුන්න විනිශ්චයකාරතුමාටත් එල්ලලා මරන්න අත්සන් කරපු ජනාධිපතිටත් කොටස් වශයෙන් කර්ම විඳිනවා. නැත්නම් මරන්නේ නැහනේ. ඒක නෙමේ අද ලෝකේ මේ මරණ දඬුවම දෙන්නේ. දැන් රටවල් ඔය 200 ගානකින් රටවල් බොහොම සුළු ගානක අනික රටවල් ඔක්කොම තහනම් කළා මරණ දඬුවම. ඒක නිසා මේ මරණ දඬුවම දෙනකොට ඇත්ත වශයෙන්ම ජනාධිපති අස්වාං කළා නම් ජනාධිපතිටත් කොටසක් එනවාමයි. ඇයි ජනාධිපති අස්වාං කරේ නැත්නම් තව ඒ මිනිහාගේ
ජීවිත කාලේ සමහරිට මොකක් හරි අවුරුද්දකින් හරි නිදහස් කරලා හරි ඉන්න පුළුවන් තමාව දීලා. එහේ ස්වාමීන් වහන්සේ. ඒජ් පස්සේ එමිණියා සමාජයේදී කියලා සමහරට මේ ධර්මය අහලා මේ යහපත් පැත්තටත් හැරෙන්න පුළුවන්. වයසට ගිහිල්ලා ඉන්න දැන්. එහේ ස්වාමීන් වහන්සේ. ඔබ අන්සිල් දීර්ඝායුෂ ලැබේවා.